dialogue reload internet card my dialogue app hope dialogue.lk මගින් සක්‍රිය කිරීමේ පහසුවත් විඳින්න පක්ෂ නායක රැස්වීමේදී ගැටලුව සාකච්ඡා කිරීමට යෝජනාවත් යලිත් ඊයේ ගැටලුවට මුල් වූ මන්ත්‍රීවරුන් දෙදෙනා අතර සංවාදයක් ඇති වුණා නරාය අධිකාරියේ පරිශ්‍රයේ ඇති මාළු කන්ටේනර් දෙකක් නිදහස් කරපු ලේකණේ මගේ ගාව තියෙනවා කාංචන මන්ත්‍රීතුමා ලේකම්තුමනි මේ මාළු කන්ටේනර් දෙක දීවර සංස්ථාව වෙත නිදහස් කර ගැනීමට අවශ්‍ය කටයුතු ප්‍රසම්පාදනය කර දෙන ලෙස ඉල්ලමි හැබැයි මේ ටික දීවර සංස්ථාවට ගියේ නෑ මේක හොරෙන් තමයි ගියේ මගෙන් තව අහගන්න එපා සැමන් මුදලාලිගෙන් ඔය ලක්ෂ 25 අතේ බඳන් ඉන්න ඔරලෝසුව කාගේද කියලා මගෙන් අහගන්න එපා තව විස්තර කියන්න පුළුවන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද වැඩරට වෙලා මෙතන බොරු සමාජගත කරන්න ඉඩ දෙන්න බෑ එතුමා කියන්නේ අපි මේ වරායේ හිර වෙලා තිබුණු කන්ටේනර් දීවර සංසාර ගන්න එක කැබිනට් මණ්ඩලයකට තීන්දුවක් අපිට බඩගල අවසන් කර පහර දීලා අපේ කටවල් වහන්න හදනවා නම් ඒ මේ උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නැති කරන්න මිනිස්සු මරලා බලයට ආපු මිනිස්සු අපිට ගහන එක ලේසි නෙවෙයි අපි හෙට පණින්න බෙහෙට පණින්න සල්ලි ගත්ත මිනිස්සු නෙවෙයි හෙට දවසේදී අපි පාරේ බහල යනකොට අපේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා දිවා විවේකයෙන් අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මහතා පැවසුවේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මනුෂ්‍ය නානායකකාර මහතාට පාරදීමට උත්සාහ කළ බැවින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කළ බවයි. එතුමාගේ කතාවෙන් පස්සේ මේ අපේ පැත්තේ ලොබි එකට ඇවිල්ලා මන්ත්‍රීවරු පාඩුවක් ඉස්සක ආණ්ඩුපක්ෂයේ එතුමාට පාර දෙන්න උත්සාහ කෙරුවා. ඉතින් ඇත්ත වශයෙන්ම ආරක්ෂාව තහවුරු කරන්න නැත්නම් අපි අපිට පාර්ලිමේන්තුවේ ඇත්තමයි අපිට එන්න බෑ. අපි තීරණය කළා තියෙනවා අපේ ආරක්ෂාව තහවුරු වෙනතුරු අපි නැවත පාර්ලිමේන්තුවේ එන්නේ නැහැ.